අදන්නේ මේක බාර ගන්න අර අර හොර ඖෂධ වංචා කරනවා කුට්ටිය ගෙනාවා කියලා හිතුවත් දන්නේ නෑ නේද පාන්ද අද අපි කෙහෙලිය රඹුක්වැල්ලට මල් වැඩමක් කරගෙන ආවේ ජනවාරි පළවෙනිදා මොකද උසාවියේදී මේ වන විට හියුමන් ඉමුනෝ ගොබ්ලින් නඩුව යනවා ඒ නඩුවේදී තහවුරු වෙනවා මහේස්ත්‍රාත්තුමේ ප්‍රවා ප්‍රකාශ කරනවා මේක මහ මොලකාරයක් වශයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ඉන්නවා කියලා ඒ වගේම අධිකරණයේදී නියෝග කළා තියෙනවා කෙහෙලිය රඹුක්වැල්ලගෙන් කට උත්තර ගන්න කියලා හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කට උත්තර ගැනීම පැත්තක තියලා කෙහෙලිය දෙන කට උත්තරේ ගන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් කැඳවන්නේ නැතුව දැන් කට උත්තර අරගෙන ඉඳලා වැඩක් නැහැ පැහැදිලිව සැකකරුවෙක් වෙලා අවසන් කෙහෙලිය රඹුක්වැල්ල එහෙනම් දැන් කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න තොත්ත බබාලට කෙහෙලියව අත්අඩංගුවට ගැනීමට මොකක් හරි මැලිකමක් තියනවද බයකමක් තියනවද ලං වෙන්න බීතිකාවක් ඇති වෙලා තියනවද කියන එක තමයි සිවිල් ක්‍රියාකාරිකයන් විදියට අපි අහන්නේ. ඉතින් මේ රටේ රෝගීන්ගේ මරණ වරෙන්තුව නිකුත් කරපු කෙහෙලිය රඹුක්වැල්ලට ඒ මරණයේ පාදකයක් වෙන මේ මල් වඩ මද ගෙනහල දවස තිබ්බේ මන් දන්නව අනිවාර්යෙන් මොහු ගියා ඉන්දියාවට ගියා ජීවන් කරපු සුර එතකොට තිරුපති දේවාල ගානේ ඒ වඳපු හැම දෙයක්ම අද දවසේදී සල්ලම් වෙනවා මේ කිල්ලට අහු වෙනවා ඒ කිල්ල තමයි අපි ගෙනහල්ලා තිබ්බේ. ඉතින් මේ වගේ දේව යාතිකා වලින් ඔවුන් තවත් වැංජෙන්න හදනවා නම් ඒක බොරුවක්. වහාම අපි කියන්නේ මේ හොරුන්ට දඬුවම ලබා දිය යුතුයි. කෙහෙලිය කියන්නේ හියුමන් ඉමුනෝග්ලොබින් වංචාවෙන් කෝටි 100කට වැඩි වංචාවක් කරන්න හදපු හොරෙක්. ලක්ෂ 1027ක් රිටොක්සිමැප් කියන ඖෂධයට මේ වෙන විට ගෙවීම් කළා තියෙනවා. ඉතින් ඒ ගෙවීම් වක්‍රාකාරයෙන් කෙහෙලියට පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම හොර බෙහෙත් හදලා තියෙන්නේ. හොර බෙහෙත් හදලා ජනතාව අමාරුවේ දාලා. ඉතින් මේ වගේ දූෂිතයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දඬුවම් දෙන්නේ නැති හින්දා තමයි පළවෙනිදා අපි ඇවිල්ලා මේ විදියට සංකේතාත්මකව අපේ විරෝධතාවය පළ කළේ. ඒ වගේම මේ රටේ පුරවැසියන්ට වගකීමක් තියෙනවා මේ රට විනාශ කරපු රටේ ධනෙ විනාශ කරපු කාබාසියා කරපු මේ කෙහෙලිය රඹුක්වැල්ල වගේ මේ අපරාධකරුවන්ගේ නිවෙස් ඉදිරිපිටට ඇවිල්ලා මොවුන් නිකන් අපරාධකරුවන් නෙමෙයි මොවුන් සංවිධානාත්මක අපරාධකරුවන් සූක්ෂම අපරාධකරුවන් සුදු පටි අපරාධකරුවන් මොවුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන මතය තමයි සිවිල් ක්‍රියාකාරිකයන් විදියට අපි හැමදාමත් ඉන්නේ නීතිය ක්‍රියාත්මක වෙනකන් මේ සටන අපි ඉදිරියට කරගෙන යනවා अपराध परीक्षा मालवाड़ा